गुड मॉर्निंग मिस। मॉर्निंग आके मॉर्निंग मल्ली ඇවිත් කොල්ලට බතුත් හදන්න කියලා ගුඩ් මෝනින් කිව්වා මෝනින්වත් කියන්නේ ප්‍රේමසිතේ මීට් බෝල්ස් කරි හැඳි ගාමිණි කෝපීක බොන්න මල්ලි අදන විජය කුමාරතුංගම තමා මේ පැත්තේ ෆිල්ම් ෂූට් කරන කට්ටිය හරියට එනවා දැක්කොත් මල්ලියෝ ප්‍රධාන නරුවට ගනී ප්‍රේමයි කතාවට ඇය බිම් බලාගෙන සිනාසුණයි ඒ කතාවේ වැරද්දක් නැත ඔව් දැන් ෆ්‍රෙඩි සිල්ලත් මැරිලානේ ටෙනිසින් කුරේටත් හරියට වැඩ ඔකියෝ කතාවට සපෝට බොමින් උන් කෝපි එකත් ස්පොල් යන්නට ගියේ. කටනම් තියෙනවා. ප්‍රේමා කිවි ආදරේනි. අදේ අද්ද ගෙනියන්න බත් එකක් ඕනි කියලා නිකමටවත් මට කිව්වේ නෑ නේද? ප්‍රේමා උදෙස බලා කීවායි. අනි අක්කට ඒකටත් කරදර කරන්නේ කොහමද? මේ දැම්මට සෑහෙන දේවල් වලට කරදර කරලා තියෙනවනේ නේද? කෑමක් ගැන හිතුවේ නෑ අක්කේ. ඒ වුණාට අනිත් අය වාගේ කෑම ගැන හිතනවා අනිත් අය කිව්වේ එකම එක්කෙනෙක් ප්‍රේමා කිව්වේ සිතිනි බතෝයි මීට් බෝල්ස් කරි එකගොයි උදේටත් කාලා යන්න අනේක්කේ මෙච්චර පාන්දර මම මොන හරි කන්නා එහෙනම් බත් එක වේලසන කන්න ඕ ගාගෙන ආ ඔඩිකොලොන් වල සුවඳ කුස්සිය පුරාම විසිරී ඇත බබේ කුස්සියට ඇවිත් වගේ සපෝස් හිතුවායි ආ පුතා මේ කොහෙ යන්නද සුජාතා කුස්සියේ ටීමින් ඇසුවාය මන් නිව්සලන් ෆාම් එකේ ට්‍රේනින් එකකට යනවනේ ලොකු නෝනා ආ ඊයේ රෑ කොල්ල අසනේ වුණේ නෑ නේද පුතේ අනේ නෑ ලොකු නෝනා මෙයාලගේ වැඩවලට වාහිත සෞත්තු කරගන්න එපා එහෙම හිතන්න නෑ නෝනා මට ලොකු නෝනායි මිසෙස් සූරිය ආදරේ කියලා මන් දන්නවා මං ආදරේ කියලා එයා දන්නවලු සපෝස් හිතේ බින් බලාගෙන පරිස්සමින් ගියන් එන්න සාගරය ළඟට වි දන ඔබා වැන්දේ සුදාතාට බැලුනේ සබෝ දෙසේ ඊ රංජනී මදාවි කාර්යයයි කිවි මේ ගුණහපත් කොල්ලාට තුන්වන් සරණයි කොයි ගියත් ඔයාට වරදින්නේ නැහැ ඒ කිවි දිනේ තංගාගෙන අම්මාගේ ඇසල කඳුළු බව සපු දැක්කයි සුදාතා ගිය පසු හැරුණේ සපු වෙතේ ඔය එකවර තමා දෙස බලද්දී බබෝට වෙන්නේ මොනවද හිතා ගන්නටවත් නැහැක මං ගිහින් එන්නම් මිස් එද්දි තෝසේ මුර්තම් බතුයි ගේන්නම් පපු මුරුලීගෙනේ ප්‍රේමා බිම්බලාගෙනම උන්නාය බුත්සරණයයි කිවිස් සිටිනි අක්කේ මයි යන්නම් ඔහු ප්‍රේමාට වදින්නට යද්දි ප්‍රේමා අද්දකින්ම ඔහු අල්ලා ගත්තාය අනේ වාට දෙවි පිහිටයි රත්තරන් බත් එකේ නම් කන්න මිස් මතක් කරලම ඔයාට හදලා දෙන්න කිව්වා මටත් අමතක වෙලා තිබ්බේ ප්‍රේමා යහුට කිව්වේ ඇයි? ඔහු කුසින් ගියේ සපෝ දෙස තවත් තරක් බලයි. සපෝ අතේ ගුලි කරගෙන වුන් රුපියල් 1000 කොලේ ප්‍රේමාට පෑවයි. ප්‍රේමා බේබි එහාතේ සල්ලි නෑ මේක දෙන්න. අනේ බේබිටම දෙන්න තිබ්බනේ. එහෙනම් මේ රුපියල් 1000 කෝටියක් වටිනවා. මන් දෙන්නේ කොහමද? දෙන්නකො ගිහින්. යද්දී ඔහු උන්නේ දෑසිරි මහතාගේ කාමරේ. මං අර්ජුන්ට කියලා තියන්නේ පුතේ ආ කෙලින්ම අර්ජුනගේ ක්වාටර්ස් එකට යන්න. හොඳයි සර්. මං ට්‍රේනින් එක හොඳට ගන්නම් සර්. ඒක මං දන්නවා. කෑම කාලාද යන්නේ? ඔව් සර්. සාගර පහත්තේ උට වැන්දේ. දෑසිරි මාතා කොල්ලාගේ හිස අත කෑවේ ආදරේනි. පියකට පෙළ බසිද්දී ප්‍රේමා සාගරට එක්විය. මල්ලි අක්කේ ආ බේබි දුන්නා අතේ වීදෙමට තියාගන්න කියලා. සාගරයේ දෙස බලා වුණේ දුකෙනි. ඕට වටින්නේ මේ මුදල නොවේ. එයා යතින් තුන් එකක් වීමේ. මම යන්නම් අක්කේ. පරිස්සමින්. ඔය ඈත යනවා ප්‍රේමා සපුත් බැල්කනේට වී බලාගෙන උන්නොය. මෙහෙම කොල්ලෙක් මට හිටියනම් කියලා හිතෙනවා. සපුටත් ප්‍රේමාටත් පිටපසින් ආ සුදාතා කියද්දි සපු ගැස්සීමෙන් අම්මා දෙස බැලුවාය. අර්ජුන සාගරට ඊටම කාරණක හැමදේම කියා දුන්නේ. කොල්ල දක්ෂේ බව අර්ජුන පෑත් තුළදීම තේරුම් ගත්තේ. නිකමෙක් ආවා නම් මහන්සියේ ඉගැන්වීමද තේරුමක් නැත. එහෙත් කොල්ලා දක්ෂය. දවස නිමාවෙද්දී සාගර සැහැණ දැනුමක් ලබා ගත්තේ. මේ වෙනේ දින 14ක් ගත වෙද්දී කිරි ෆාම් එක හොඳරම් පවත්වාගෙන යන්නට හැකි බව සාගර තේරුම් ගත්තේ. සාගර සතියේ මේ වැඩ ටික අල්ලගනි. අර්ජුන කිව්වේ සර් හොඳට උගන්වනවා. හොඳ ගෝලෙ නැත්තම් හොඳ ගුරුවරේ බිහි වෙන්නේ නැහැ සාගර.
අර්ජුන කිව්වේ කරුණාවෙනි. දවස නිමා වෙද්දී හිතර වෙහසක් දැනනද සාගර උන්නේ පුදුමාකාර සතුටකිනි. ඔහු ෆාම් එකේ නිල ඇඳුම ගලවා දැම්මා. ආයඳුම ඇඳගෙන පිට වෙද්දී හයටත් කිට්ටි. අධිකෙන ගස් සියල්ල රැයට සටහනක් ගසා ගත යුතුය. සමහර තාක්ෂණික තොරතුරු ඉතා වැදගත්ය. මේ පුහුණුවේ උදාගෙන ෆාම් එක ගොඩ නැගිය යුතුය. ඒ තමාට කළ හැකි බව ඔහුට විශ්වාසය. ප්‍රශ්නේ දිල්ල හරය. ඔහු ෆාම් එකේ පරිපාලනට ආවොත් මේ සියල්ල වතුරේ. ඒත් ඉතින් ෆාම් එකේ වැඩ කළ හැකි උපරිමයෙන් කරන අයයි ඔහු සිතාගත්තේ. ඇය තෝසේත් මුරුතැන් රතුත් ගෙන්නතුරු පලා ඉන්න බව සාගර දනී. මුලින්ම යායුති කෝවිලටේ. නැතොත් මුරුතැන් රත් ඉවර විය හැක. සාගර ඉක්මනින් කෝවිලට ගියේ. හිතුවටත් වඩා මුරුතැන්පත් ප්‍රමාණයක් ඉල්ලා ගන්නට සාගරට හැකිවිය. ඔහු මල්කඩ අසලට පැමිණ කෝවිලෙන් ගත් මුරුතැන්පත් පිරිසුදුවට කිසිල් කොලේක උතාගෙන බෑගයක දමා ගත්තේ. සාගර අලුත් පිච්ච මල් දැක ඒ දෙස මොහොතක් බලා උන්නේ. මේ අලුත් පිච්ච මල්ද? හවස ආවේ මාත්‍යා අලුත්ම ඒවා. මාතලෙන් ආවේ. පිච්ච මල් එන්නේ මාතලෙනි. මට ටිකක් දෙන්න. සාගර සැහෙන පිච්චමල් කොටක් අත්තේ. මේ පිච්චමල් ගෙනියන්නේ මොකටද කියලාවත් දන්නේ නැත. ඒත් අලුත් සුවඳ එන පිච්චමල් දකිද්දි ඔහුට සිහියුවේ ඇහැවේ. කොහිල් ළඟින් සාගර ත්‍රිවිලයක් ගත්තේ උණුවෙන් ඇයට තෝසෙ ටික ගෙනියන්නට ඕන නිසායි. අදන් මිස්ටර්ද තෝසෙ ගෙනියන්නේ. ආවනලේ කල්මනාකරු අසද්ද හෝ සිනාසුනේ. සෙයියේ මදි ගානත් ගන්න. ඒක දැන් ඕන නැහැ. සාගර උණු මසාලා තෝසෙ දෙකකුත් වඩේ හතරකුත් සම්බෝලේ හමිනුත් ගෙන යලි ත්‍රිවිලේ නැග්ගේ. ඇය කන්නට ආසම තෝසෙ සම්බෝලේ. ඒ ඇත්තටම රහද කියාවත් රහ බලන්ට ඔහු තෝසෙ එකක්වත් කෑවේ නැත. ඒ උදාවීමෙන් තිබූ රාත්‍රිය වසන්තයේ සුන්දරම රැයක්ය. එතරම් සීතලක්ද නැත. වැස්සද නැත. තද අන්ධකාරයක්ද නැත. දිල් හරලා දව ගෙදර ගිය නිසා මුළු ෆාම් හවුස් එකම පින් පාටයයි සපුට සිතුනි. ඔවුන් ගියේ දින දෙක තුනකට විය යුතුය. ආයි කොයිලක් හෝ ඔවුන් කඩාපන්නා බව සපෝ දනී. මෙවැනි සුන්දර රාත්‍රියකට දිල්හාරලාගෙන සීකල යුතු නැත. ඒ හිතනම වදේගේ. ඒත් හිතට මහා පාළුවක් දැනේ. අද දවස ගත කළේ කොතරම් පාළුවෙන්ද? ඒ පාළුව කවරක් නිසා කොහොම ඇති වූ පාළුවක්ද? තනිකමක්ද? සපෝ මේ ගල් පොකුණාසල බංකුවට පැමිණ දැන් පැයකට වැඩිය. වෙලාව හතරක් කිට්ටුවේ. එහෙත් ඔහු නැත. සමහර ට්‍රේනින් එක රැවණතුරු තිබෙනව හේතුයේ. ඕ කරන දේ හරියටම කරනා කෙනෙක්ගේ. පතනිය පුරා හමාගෙන යන මුදු පාන් පොදේ ඇති ආවේ හැන්දෑවේ දෑස් පියන්පත් වසන කඳුකර මල්වල සුවඳේ. සපු බින්දි බින්දු මල් සායයට උඩින් අතු බ්ලවුස් එක ඇඳ ඊට උඩින් බොත්තන් නොපියෝ සුවිටියෙන් දමාගෙන ඔහේ බලා උන්නාය. කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නා කෙනෙකුගේ ඇස්වල දැවිල්ලක් ඇත. කැසිල්ලක් ඇත. කෙල්ලගේ ඇස්වල මේ දැන් තිබෙන්නේ ඒ දැවිල්ලේ. ඒ කැසිල්ලේ. එය සැඟවිය නොහැක. හරියටම හත වෙද්දී ෆාම් හවුස් එක මාවතේ පහළ ත්‍රිවිලයා නැවතිනි. සපු ඕනකමින් ඒ දෙස බැලුවාය. රාත්‍රිය නිසා හරියට පෙනෙන්නේ නැත. ඒ ත්‍රිවිලරින් බැසෙන්නේ ඔහු බව ඇය දැන් දනී. අර දැවිල්ල දැන් ටිකින් ටික පහව යන්නේයි. හදවත ටිකින් ටික බුරුල්වන්නේයි. සාගර ලලං වෙද්දී සපුට කරකියා ගන්නට දෙයක් නොවේ.